ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්ව අපි ඉන්නේ MCC ගිවිසුම විරුද්ධ. අපි ඉතා දීර්ඝව MCC ගිවිසුමේ විරුද්ධ වෙන්නේ මොනවටද විරුද්ධ වෙන්නේ ඇයි කියලා අපි දීර්ඝ පැහැදිලි කිරීමක් රටට කරා. ඒ නිසාම තමයි ජනතාව බහරි ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. හැබැයි ඒ වෙන විට ශ්‍රී ලංකා ආණ්ඩුව MCC ගිවිසුම සම්බන්ධයෙන් මූලික එකඟතා ඇමරිකාවත් එක්ක ඇති කරන් තිබුණා. දැන් පක්ෂය වෙනස් වුණාට ශ්‍රී ලංකා ආණ්ඩුව ආණ්ඩුවමයි. ආණ්ඩුව MCC ඔබට මතක ඇති එවකට හිටිය අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ තමුන් වහන්සේලා කැඳවලා මාධ්‍ය හමුවක් තියලා කිව්වා ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුම අත්සන් කරනවා කියලා. අපි මැදිහත් වෙලා තමයි ජනාධිපතිතුමා හමු වෙලා ප්‍රතිඥාවක් ගත්තේ ජනාධිපතිවරණයට කලින් අත්සන් කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එතකොට ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දුවක් දීලා තිබුණා අපි මේ ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරනවා කියලා. ඊට පස්සේ ජනාධිපතිවරණය අවසන් වුණු වහම අත්සන් කරනවා කියලා. අපි දැන් මේ ගිවිසුමට විරුද්ධයි නම් ලංකා ආණ්ඩුව දැන් අපේ බලවේගයේ විරුද්ධයි. දැන් කතා කරන ලංකා ආණ්ඩුව. ලංකා ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා නම් මේක අත්සන් කරනවා කියලා. ලංකා ආණ්ඩුව එකෙන් ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන්නේ ඇයි කියලා අපි පැහැදිලි කිරීමක් කරන්න. ලංකා ආණ්ඩුව ඒ දේ කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න තමයි, ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු හොයාගන්න තමයි පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ රටේ අවංක දේශප්‍රේමී නිලධාරියෙක් විදිහට ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න අපේ ආණ්ඩුවේ ප්‍රවාහන ඇමති, අපේ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ බලයට පත් වුණාම 2015 ඒ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මැතිතුමා. එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුව පත් කරේ. ඒ නිසා පක්ෂ ભેදයෙන් තොරව හැමෝටම පිළිගන්න පුළුවන් වාර්තාවක් එතුමල්ලා නුදුරු අනාගතය ඉදිරිපත් කරා. මම දන්න තරමින් නම් අතුරු වාර්තාව දීලා තියෙනවා. මම එතුමා ඇතුළේ කමිටුවේ සිතුම් පැතුම් ගැන අපිට අවබෝධය තියෙන අවබෝධය අනුව නම් අපි හිතනවා මේ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙනියන්න එපා කියන එක තමයි ජනාධිපතිතුමාට නිර්දේශ කරලා ඇත්තේ. නමුත් ඒ වාර්තාව තාම එළියට දාලා නැහැ. ඉතින් ඒ වාර්තාව ආවම ඒ වාර්තාව පදනම් කරලා අපි ඇමරිකාවට කරුණු දක්වනවා. මොකද මේ තියෙන ගිවිසුම ඉදිරියට ගෙන්නකොට අපි තදින්ම විරුද්ධයි. අපි ඒ ගැන ඉතා පැහැදිලිව කාරණා සහිතව මේ කමුතුන් කියන්න දෙන්නේ නැහැ. දිගින් දිගටම කිව්වේ ඒක. ඉතින් ආණ්ඩුවක් විදියට අපි ඉවත් වෙන්නේ ඇයි කියන එක ඇමති මණ්ඩලයේ තීන්දුව ගන්න ඕනේ. පක්ෂයක් නෙවෙයි. ඒතරේ ඇමති මණ්ඩල තීන්දුව ගන්න අවශ්‍ය තාක්ෂණික වාර්තාව තමයි මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මැතිතුමා ඇතුළු කට්ටිය සකස් කරමින් ඉන්නේ. Breaking.lk